අයිබෝන් සුබදේශනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉදමේ ගෙදර ප්‍රථමයේ නවදහනය උදෑසන පුවත් සිරස්තල වෙත මෙවර මහමැතිවරණයේ දී කිසිදු අභියෝගයක් නැහැ අගමැති කියයි 2025 වන විට රටේ සමස්ත ජනතාවගේ නිවාස ගැටලුවට සටිත් ගෙනවිසුඳු විඳවන්න නොබ විඳින ජීවිතයක් ගත කරන්න මාලිමාව සමග එක්වන්න ජාතික ජන බලවේගෙන් තරුණයින්ට ඇරයුමක් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත මතුවතුර සහ පාතාලය තුරන් කරන සේම ඓතිහාසික උරුමයන් රැක ගැනීමටද කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ගම්පහ දිස්ත්‍රික්කයේ පැවති ජන හමු මාලාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා පොදුජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වුණා. ඒ අනුව කැලණිය ප්‍රදේශයේ ජන හමුවක් සඳහා ජනාධිපතිවරයා සහභාගී වුණා. ජයල ප්‍රදේශයේ ජන හමු සඳහා සහභාගී වූ ජනාධිපතිවරයා එහි සිටි ජනතාව මහත් හර්ෂයෙන් යුතුව පිළිගනු ලැබුවා. කටාන ප්‍රදේශයේ පැවති තවත් ජන හමුවක් සඳහාද ජනාධිපතිවරයා සහභාගී වුණා. එමෙන්ම මීගම ප්‍රදේශයේ ජන හමුවේදීද ජනාධිපතිවරයා ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වුණා. මෙවර මහමැතිවරණයේ කිසිදු අභියෝගාත්මක මැතිවරණයක් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ නවල පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා නවල පිටිය ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙක්ුණා. තමුන්වහන්සේලා දන්නවා ගිය අවුරුදු 5ේදී මේ රටට වැඩක් කෙරුණේ නැහැ. දැන් අද දින තත් තිරිකොත් සටන හැර අට ගොඩනැගීමේ අවශ්‍යතාවයක් වූ රටේ බලය ලබා ගැනීමේ අවශ්‍යතාවය වුන්ට නැහැ. ඔබ බලය ඉන්න කාලේ කරපු වැඩ ගැන දැන් ටික ටික එළි වෙනවා. සංස්කෘතික අමාත්‍යාංශය ආගමික අමාත්‍යාංශය තුල ඒ තිබිච්ච මුදල් මොන ආකාරයෙන් වියදම් කරාද මොන ආකාරයට ඒවා හැසිරුවාද මැතිවරණ කාලෙදී ඔච්චර බිලියන ගාණක් එළියට අරගෙන ඒවයින් මොනවද කරපු වැඩ කියන එක අද කොමිෂන් සභා වාර්තා වලින් තමුන්වහන්සේලා දකින්න ඇති. ඉතින් මෙවැනි වගකීමක් නැතුව කිසිම සැලැස්මක් නැතුව ආත්‍යංශයක වියදම් කරපු මිනිසු බලයට ලැබුණොත් කොහොම මොන ආකාරයට මුදල් වියදම් කරයිද කියන එක ගැන අපිට අමුතුවෙන් කියන්න ඕන නැහැ අපිට හිතා ගන්න පුළුවන්. මේ මැතිවරණය එක ඒකපාක්ෂික මැතිවරණයක් වගේ මට පේනවා. මොකද විරුද්ධ පක්ෂයක් නැති වුණාම හරි කම්මැලි. මම දැන් අවුරුදු 50ක් මේ දේශපාලනය කරලා තිනවා 70 ඉස්සෙල්ල ඉඳලා මැතිවරණ කරන්න පටන් ගත්තා. හැබැයි මේ හැම එකකෙදිම ලොකු සටනක් තියෙනවා. මොන අභියෝගයක් තියෙනවා පාක්ෂික. හැමදාම තිබුණා ඒ අභියෝගය. හැබැයි මේ වතාවේ කිසිම අභියෝගයක් නැහැ. අපි අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න ඕන. තුනෙන් දෙකේ බලයක් ලබාගෙන රටේ බලයත් ලබා ගැනීමට ඔබ සහාය වෙනවා අපි විත්‍ය අපි දන්නවා. රටේ සමස්ත ජනතාවගේ නිවාස ගැටලුවට 2025 වසර වන විට තම රජයක් යටතේ විසඳුම් ලබා දෙන බව ජාතික ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බොරැල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සමගි ජන බලවේගයෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකින් විසින් බොරැල්ල ප්‍රදේශයේදී සංවිධානය කර තිබූ ජන හමුවක් සඳහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. මේ බල ප්‍රදේශයේ ප්‍රශ්න එමටයි. බහුලව තිබෙන ප්‍රශ්නේ තමයි නිවාස ප්‍රශ්නේ. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ යුගෙන් පස්සේ බොරැල්ල ජනතාවගේ නිවාස ප්‍රශ්නේ විසඳිලා නැහැ. මට දුන්න නිවාස අමාත්‍යංශය 6කට කඩලා දුන්න. 6න් එකක් මට දුන්න. ග්‍රාමීය නිවාස විතරක් කරා. මගේ පියාණන්ට තිබුණු අමාත්‍යංශයෙන් 6න් එකක් මට දුන්නු. ඉතුරු පහම දුන්නේ වෙනත් අමාත්‍යංශ පහකට. අපි ගන්න පළවෙනි නිවැරදි තීන්දුව තමයි කෑලි කෑලි වලට කඩපු නිවාස අමාත්‍යංශය. එක අමාත්‍යංශයක් යටතට ගෙනල්ලා 20:25 වෙනකොට මේ රටේ සැමට සෙවන ලබා දීම සඳහා නිවාස අමාත්‍යංශයේ වගකීම මමම වාර ගන්නවයි කියලා මම තමුන් ආසරට කියන්න කැමතියි. කුලී පදනම මත
පුද්ගලයෝ ඉන්නවා තමන්ටයි කියලා බිම් මංගලක අයිතියක් පැල්පත් නිවාස තිබෙනවා මුඩුක්කු නිවාස තිබෙනවා කවදාවත් ගෙවල් හැදෙයි කියලා විශ්වාසයක් මේ හැම කොට්ටාසයකටම ගෙවල් හදන යුගය එළවෙන මැතිවරණයේදී දුරකතනේ ජයග්‍රහණයත් සමග අපි අනිවාර්යෙන්ම සමගි ජනබල වේග ආණ්ඩුවක් තුළින් බිහි කරනවාමයි කියලා මම කියන්න කැමතියි ඉන්න ගෙවල් වලට ඔප්පු නැති ප්‍රශ්නයක් තිබෙනවා යොප්පු ප්‍රශ්නේ අපි විසඳනවා අපි විශේෂ ඉඩම් කාර්ය සාධක බලකායක් ආරම්භ කරන දිනපු හැටියෙම මාස 6ක් ඇතුළත පොරල් ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළු මුළු ලංකාවෙම ඔප්පු ටික අඩුම ගණනේ පළවෙනි මාස 6ේ අපි 180 ඉලක්කය සම්පූර්ණ කරන්නට කටයුතු කරනවා කියලා මම කියන්න කැමතියි පළවෙනි අවුරුද්ද තුල යොප්පු ලබා දී මේ වැඩසටහන අපි අවසන් කරනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රටේ සුළු ජාතීන්ට නිසිතනක් ලබා දීමට කටයුතු කර නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ කොළඹදී පැවති ජන හමුවකදී. මේ රට ආරක්ෂා වෙන්නේ සිංහලයන් ආරක්ෂා වෙලා ජාතිහුත ආරක්ෂා කරනවා. අනිත් පැත්තෙන් බලන්න කොට්ටුව අර සුළු ජාතිව කොන් කරනවා මේ පැත්තෙන් දැන් තියෙන බලවේගය කියලා පක්ෂය ඒක අලියා නෙමෙයි උසාවිමක මේක අලියා නෙමෙයි මේක වෙන පක්ෂයක් ඒත් ඒ පක්ෂේ නෑ සිංහල පක්ෂය ඉතින් මේක එක්සත් ජාතික පක්ෂේ නෙමෙයි දෙන්න කියින් ඡන්දෙ දෙනවනේ ඊට පස්සේ ඉතින් අපේ ඒ හරිය ජීවිපියර ඡන්ද දෙනවා පොට්ටුවට ඡන්ද දුන්නා වගේ එන්න මට ඕනේ හැම එක්කෙනාම ජීවත් කරවන්න මොකද ඔබ සියලු දෙනාට සර්ජන දෙකක් තියෙනවා කොරෝනාවෙන් මැරෙනවද හාමතෙන් මැරෙනවද ඒ දෙක එකක් තියෙන කරන්න පරිපූර්ණයාගේ ඇතුලේ සම්මුත් නෑ අතේ සල්ලිත් නැහැ ඒක නැත්ත ඔබේ gedara aarthikiya ආරක්ෂා කරන්න අතන සල්ලි ලබා ගන්නට අගෝස්තු මාසේ 5 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න පොරොන්දු දේශපාලනයෙන් ඉවත් වී රට ගොඩනගන රට රකින්න නව දේශපාලන බලවේගයක් වන ජාතික ජන බලවේගය සමග එකට එක්වන ලෙසට ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක විජිත හේරත් මහතා තරුණයින් ගෙන්නilla සිටිනවා ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පෞගේ අවුරුදු ගණනාවක් තිස්සේ ඔප්පු කරා වගේම ගෙවිච්ච මාස 8ත් ඔප්පු කරා ඒ යෞවනයේ ජීවිත විනාශමුඛයට අදන් යනවා මිසක් ඒ ජීවිත නගා සිටවන්න කිසිදු වැඩපිළිවෙලක් නැහැ කියලා. රැකියා ලක්ෂ එකහමාරේ වැඩපිළිවෙල රැකියා සඳහා තරුණයන්ව බඳව ගන්න බොරු පොරොන්දු ඒවා දැන් හොදටම ඇති වෙලා අප්‍රසන්න වෙලා තියෙන නිසා නූතන පරපුරේ තරුණ පරම්පරාවට අපි ආරාධනා කරනවා ඒ පොරොන්දු දේශපාලනයෙන් ඉවත් වෙන්න රට හදන රට ගොඩනගන රට රකින්න නව දේශපාලන ප්‍රවාහයත් එක්ක එකතු වෙන්න අපි සූදානම් මාලිමාවේ කණ්ඩායම ජාතික ජන බලවේගය මේ රටේ තරුණ පරම්පරාවේ ඇත්ත සිහින නිදහසේ ජීවත් වෙන සිහිනේ ජීවිතය විඳවනවා වෙනුවට ජීවිතේ විඳින්න පුළුවන් ඒ තරුණ පරම්පරාවේ ඇත්ත සිහින සැබෑ කරන සමාජ දේශපාලන තත්වයක් මේ මහපොළොව මත දෙපයින් හිටවන්න. දැන් දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක්. ත්‍රස්තවාදයේ විතරක් නෙවෙයි නොපෙනෙන වෛරසයක් වුණත් පරාජයට පත් කරන්න පුළුවන් නිවැරදි තීරණ ගන්න නායකත්වයක් යටතේ රටක් පවතිනවා. දැන් ජනතාව රවට්ටලා බොරු කියමින් මේ පාලනය අරන් යනවා. මේ රජයේ බලයට පත් වුණේ ජනතාව රවට්ටලා බොරු කියමින්. ඒ වගේම ඔවුන්ගේ විනාශයත් ඒ ජනතාව රවට්ටමින් යන්න තමයි වෙලා තියෙන්නේ. පන්තිදුරේ 150ක් ලැබුණොත් තමයි ලුවන්කම ලැබෙන්නේ 19 වෙනි සංසදය ඉවත් කරන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන කිසිම කෙනෙක් කතා නොකරන කාලේ මම තමයි ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන නායකත්වයට පත් श्रीलंका जन पेर संबंध සමගි ජන බලවේගයේ දින දින ජනතාව ආදරයෙන් බැලඳ ගන්න බව පේන නිසා බංකොලොත් වෙච්ච දේශපාලන නායකයෝ සමගි ජන බලවේගයට පහර ගහමින් ඉන්නවා රටක් හදාගෙන ආවා කුමන්ත්‍ර කරලා විනාශ කරලා අපේ පක්ෂෙත් නැති කරලා කඩලා බිඳ දාපු වන්න පාප කර්මයේ ධිට්ඨි ධම්ම කර්මයේ පරදුන්නා එක්සත් ජාතික පක්ෂ නම් අලිය ලාංජනී ඉන්න ඕන එක්සත් ජාතික පක්ෂේ తాවකාලික පසුබෑම් හිටින්න පුළුවන් නමුත් අනාගතයේ බැලුවොත් එක්සත් ජාතික පක්ෂේ එහෙම වටන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ රට හිර කරලා තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය
සම්පාදනය කරන්නට හැකියාව තියෙන ජනවරමක් ලබා ගැනීමට තුනෙන් දෙකේ ජයග්‍රහණය ගන්න බැරි නිසා තමයි මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා ආණ්ඩුව හදනවා කියලා කියන්නේ ආණ්ඩුව ගහන මඩවලට ජනතාව උත්තර පස්සේ නේද ලබා දෙනවා පෙරහිමිට පත් පක්ෂ කණ්ඩායම් සමග එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදන්නට අදහසක් නොමැති බව පිටාම් පැහැදිලිව ප්‍රකාශ කරනවා ප්‍රතිපත්ති මේ වශයෙන් හරි ස්ථානක හිටියානම් හඬා වැටෙන කිසිම හේතුවක් නැහැ දැන් දැම්වත් තමන්ගේ ගෝල බාලයන්ට කියන්න ඕන මේ විවේචනය නතර කරන්න කියලා ගෝල බාලයෝ ටික තමන්ට ඕන විදියට හසුරුව ගන්න බැරි වෙච්ච නිසා තමයි එක්සත් ජාතික පක්ෂයට මේ වින්න ඇහි උනේ පස්සට ගිහිල්ලා දිනන එකම තරගේ කඹ ඇදී අර එහෙට ආදිනවා මෙයා මෙහෙට ආදිනවා UMP කියලා හරි ගෑවිච්ච හරි කෙනෙක් හිටියානම් ඒ මිනිහා තමයි අද තැරිලා තියෙන්නේ පහුගිය කාලේ ජරා ජීර්ණයි කියලා බැන බැන හිටපු පාර්ලිමේන්තුව දේශපාලන වශයෙන් තරුණ කරන්න ඒ ස්මාර්ට් තීරණේ ඔබ ගත්තොත් මේ රට ස්මාර්ට් තැනකට අරගෙන යන්න පුළුවන් එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයේ මින්නිමාවට පත්වනවා. අපි අලිත් හමුවන්නේ 10:12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයේ. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.